2019 දී මේ ආයතනයට පත් වෙනවා මුදල් පාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු සඳහා සුදුසුකම් නැති එක්තරා පුජ්‍යලයෙක් නියෝජ්‍ය පියසේන විජේසුන්දර කියලා මහත්තයා. ඒ වගේම ඊට කලින් මේ ආයතනයේ 2019 දී අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මේ ආයතනයේ ප්‍රධානම තනතුර තමයි අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර. ඒ තනතුරට පත් වෙනවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක් වෙච්ච ජයන්ති ගුණසේකර කියන අධ්‍යක්ෂ ජෙනරාල් වරු. ඇයපත් වෙනවා, ඇය විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට පස්සේ මේ ආයතනයේ ප්‍රධාන තනතුර අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් වෙනවා. විශ්‍රාම ගියාට පස්සේ ප්‍රධාන තනතුරට පත් වුණාම අර හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ වැටු දීමන අනිකුත් සියලු පහසුකම් ටික මෑට ලබා දෙනවා. අන්නේ මෑට ලබා දෙන වෙලාවේදී ඒ සඳහා කටයුතු කරන්නේ මම මේ කලින් සඳහන් කරපු මුදල් සුදුසුකම් නැති මුදල් අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ තනතුර හොබවන පුජ්‍යලයා තමයි ඒ තනතුරේ කටයුතු කරන්නේ. ඉතින් ඔහු දැන් තමන්ට උවමනා ලෙස දැන් මේ තනි පුජ්‍යලේ තමන්ට උවමනා ලෙස මේ මූලික අරමුණු සියල්ල පැත්තකට දාලා ජාතික අධ්‍යාපන ආයතනයේ තමන්ට උවමනා ලෙස මේ ආයතනයේ සම්පූර්ණයෙන්ම දැන් හසුරුවා ගනිමින් තිබෙනවා. විශාල වගකීමක් දරපු මේ සමහර තනතුරු ලැබපු ඒ නිලධාරී තමන්ට ඇති වුණු මානසික කම්පණ නිසා වැදුරටත් නොකිය රටා කරලා ගිහිල්ලා තිබෙනවා. සමහරට ආයතන දන්නෙත් නැහැ. වැදුරටත් නොකිය කිසිදු දැනුම් දීමකින් තොරව ඔවුන් රටා කරලා යනවා. දැන් මේ ආණ්ඩුව දැන් කියනවනේ කවුරු කවුරුත් දැන් නේද මේ ආයතනයේ රට නිකන් හොඳට කරගෙන මේ ආණ්ඩුව රට හොඳට කරගෙන යනවා. මේ අධ්‍යාපනයත් නිකන් හොඳට කරගෙන යනවා කියලා සමහරු කියනවා. හැබැයි මේ තමයි අධ්‍යාපනයේ මූලික තීන්දුව తీරන ගන්න ජාතික අධ්‍යාපන ආයතනයට අද අත් වෙලා තියෙන ඉරණම ආයතනයේ සුදුසුකම් සහිත විශාල වගකීම් දරපු සමහරු ඒ තනතුරු වලින් අත්තර උපදේශ ඉවත් කළ තනතුරු වලින් අත්තරම දේශ ඉවත් කරලා තමන්ට උවමනාලාය හිංජයන් මේ තනතුරු වලට දාගෙන කිසි සුදුසුකම් නැති අය ඒ තනතුරු වලට දාගෙන මේ නාඩගම් නටන නියෝජ්‍ය මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දැන් මේක තමයි මේ ආයතනට අත්පත් කරමින් තිබෙන ඉරණ. ඒ නිසා ආයතනයේ විශාල වශයෙන් විවිධ මූල්‍ය අක්‍රමතා සිදුවෙමින් තිබෙනවා. ද වංචා දූෂණ සිදුවෙමින් තිබෙනවා. දැන් පසුගිය දවස්වල මේ වංචා දූෂණ සම්බන්ධයෙන් මේ සිදුවෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ විවිධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලලා තිබෙනවා. අපි අහනවා ලේකම් රණසිංහ මහත්තයාගෙන් කෝ දැන් විමර්ශනය කරන්න කියලා ඉල්ලපු ලේක ඒ ඉල්ලීම කෝ ඒකට මොකද උනේ? ඒ වගේම මේ මුදල් තනතුරු හෙබවපු විශේෂයෙන්ම මුදල් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරපු මේ මාළනී කියන මහත්මිය ඇය ඉල්ලා තිබෙනවා මේ අවුරුද්දේ පස්වෙනි මාසේ ඇය වෙනම ඉල්ලා තිබෙනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. එතකොට ඒ විමර්ශනය කරන්න කියලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඇය ඉල්ලලා තිබෙනවා. එතකොට ඒ සම්බන්ධ විමර්ශනයක් සිදු වෙලත් නැහැ. ඒ කියන්නේ මේ කියන විජේසුන්දර පිළිබඳවම විමර්ශනයක් කරන්න කියලා ඇය ඉල්ලන. ඒ පිළිබඳ විමර්ශනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒව පදනම් කරගෙන මේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අමාත්‍යංශ ලේකම්ගෙන් රණසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරනවා මේ ආයතනයේ විශේෂම මේ මුදල් අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. කිසිවක් සිදු වෙලා නැහැ. අපි සතුව තොරතුරු රැසක් තිබෙනවා. අපි සතුව විවිධ තොරතුරු තිබෙනවා මේ ආයතනය තුල සිදුවෙච්ච සිදු වෙමින් තිබෙන විවිධ වංචා දූෂණ සහ මුදල් අවභාවිතා පිළිබඳව. කොහොමද මේ මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තමන්ගේ බලය අයිතු ලෙස පාවිච්චි කරමින් එක පැත්තකින් තමන්ගේ තනතුර සුසුසුකම් නැති තනතුර අනිත් පැත්තෙන් තමන්ගේ දේශපාලන බලය මේ පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අනිල් සුනිල් ජයන්ත නවරත්න මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලලා තිබෙනවා මේ පිළිබඳ විමර්ශන මොහු පිළිබඳ විමර්ශනයක් කරන්න. දැන් මොකද උනේ? ඔහු පිළිබඳ විමර්ශනය කරනවා වෙනුවට විමර්ශනය කරන්න කියලා ඉල්ලපු කෙනාව තනතුරෙන් ඉලවනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒවා සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ ජාතික අධ්‍යාපනයේ විෂයමාලා වෙනස් වෙනකොට ඒවා සංවර්ධනය කිරීම කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ පෙළපොත් හදන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ සියල්ල
පර්යේෂණ කරන්න මේ ජාතික අධ්‍යාපන ආයතනේ මේ නිසා මේ ජාතික අධ්‍යාපන ආයතනේ කියන්නේ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වගේ විශාල වැඩ කොටසක් කරන ආයතනයක්. අපි කියන්නේ ඒ ආයතනය හොඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉන්න ඕන. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.